ජීවිතයේ ස්වභාවය අවබෝධ කරගන්නට මූලික කාරණාවක් බවට පත් වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධෛර්යානික ශ්‍රද්ධාර්ථය. මේ ලෝකයේ සිත පිළිබඳව මනාව දේශනා කරපු එකම ශාස්ත්‍රවරයාණන් වහන්සේ වන්නේ අප භාග්‍යවත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපේ ජීවිතයේ සියලු කම්කටොළු බාධකයන්ට සියලු පසුතැවීම් වලට සියලු කලකිරීම් වලට සිත මූලිකත්වයක් ගන්න. අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේගේ දහම තුල කොහොමද සිත ගැන පෙන්නුම් කරේ? හැබැයි ගොඩක් දෙයක් නෙවෙයි. කිටියෙන් පැහැදිලි කරොත් තමයි වටිනේ. සිත දැන් මේ වචනේ කියන්නේ සිතේ. ඔබ හිතනවා මේක කටින් කියන කියලා නමුත් ඒ හිතේ හටගත්තු සිතුවිල්ලත් එක්ක කටින් වචනේ තීඩයක් දිහා බලනකොට දකින්නකොට ඒ සිත පහළ වෙනවා. අපේ කන් දෙකට ශබ්දයක් ඇහෙනකොට සිත පහළ වෙනවා. ස්පර්ශයක් දැනෙනකොට සිත පහළ වෙනවා. මේ හිත කියන දේ තමයි මේ ලෝකයේ තියෙන ලස්සනම දේක පැත්තක. වගේ මේක පැත්තකින් අසුන්දරම දේත් නෙයි. කෙනෙක් අපාගත කරන්නත් මූලික වෙන්නේ හිත. කෙනෙක් සුගතියේ යවන්නත් එහෙම නැත්නම් සුගති උත්පත්ති ලබන්නත් මූලික වෙන්නේ මිනිස්යාගේ හිත. ඒ වගේම මේ ලෝකේ නිර්මාණය කළෙත් සිත. ඒ වගේම කෙනෙක්ව නිබ්බාන කියන ස්වභාවයට නැත්නම් නිවන කියන தත්ත්වයට පත් කරන්නේ ඒ පුද්ගලයාගේ සිතමයි. අහල තියෙන විදිහට කෙනෙක් සිත දියුණු කිරීම තුළින් තමයි ඒ කෙනාට මේ ලෝකයේ පවතින විශිෂ්ටතම තත්ත්වය. දැන් අපි බුදුදහමට අනුගතවමින් පුද්ගලයාට ලබන්න තියෙන උපරිම තත්ත්වය බුද්ධත්වය. එතකොට මේ බුද්ධත්වේ සාක්ෂාත් කරගන්නත් ඒ පුද්ගලයාගේ සිත තමයි මූලික වෙන්නේ. සිත තමයි ප්‍රධාන කරගත යුත්තේ. ඒ වගේම සෝවාන් මාර්ගස්ත වීමටත් සෝවාන් පලස්ත වීමටත් සමෘදාගාමි අනාගාමි ඔය කියන අපි බෞද්ධ හැටියට අපි පිළිගන්න ඒ විශිෂ්ට සත්‍යයන් සඳහා පුද්ගලයාට පත්වීමට මූලික වෙන පළවෙනිම අංගය තමයි අපේ හිත කියලා දෙන්නේ. එතකොට පුද්ගලයෙක් මේ හිත ගැන තමයි හොයන්නේ. හිත ගැන තමයි ගවේෂණය කරන්නේ. හිතේ ස්වභාවය මොනවා කියලා. හිත කොහොමද හිත වැඩ කරන්නේ? දැන් මිනිස්සු ඇත්තටම හිතින් හිතන්න දන්නෝ. දැන් ඔබ දන්නවනේ ඔබ හිතින් හිතන්නේ නැහැ. මමත් දන්නවා මගේ හිතින් හිතන්නේ. දැන් අපිට පුළුවන් පිහියකින් යම් කිසි දෙයක් කපන්න. ඒ වගේම අපිට පුළුවන් යම් කිසි දෙයක් ඇහෙන් දකින්න. හැබැයි කවදාවත් අපිට අපේ ඇහෙම දකින්න පුළුවන්ද? එහෙම බෑනේ. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත් පේනවා. හැම නැතුව අපි බලන ඇහැ නැවත අනිත් පැත්තට හරවලා බලන්න බෑ. ඒ වගේම පිහියෙන් යම් කිසි දෙයක් කපන්න පුළුවන්. නමුත් ඒ පිහිය මිට ඒ පිහියෙන් කපන්න බෑ. අන්න ඒ වගේ අපිට හිතින් හිතන්න පුළුවන්. හැබැයි අපිට අපේ හිතේ ස්වභාවය තේරුම් ගන්න එක තමයි මේ ලෝකයේ තියෙන අපහසුම දේ. හිතේ ස්වභාවය මොන වගේද? හිත වැඩ කරන්නේ කොහොමද? හිතට දුකක් ආවම කොහොමද මේ හිත වැඩ කරන්නේ? ඒ වගේම සතුටක් ආවම කොහොමද මේ හිත වැඩ කරන්නේ? කෙනෙක් කොහොමද මේ සිත නිසා පාය උත්පත්තියක් සඳහා යොමු කරවන්නේ? කෙනෙක් කොහොමද සුගතිය උත්පත්තිය ලබන්නේ? මෙන්න මේ හැම දෙයකටම මුල් වෙන ප්‍රධානම මනෝ කුප්පංගම මනස තමයි හැම දෙයකම මුල්. සිත මනස අනේ පුද්ගලයා මේ බුදුදහමෙන් ගන්න තියෙන උපරිම ප්‍රතිඵලය මේ මොකද කියන හොඳයි. අපි මලල්පොළ සුනීත හාමුදුරුවෝත් එක්ක සිටේ ස්වභාවය පිළිබඳව තව තවත් කතා කරමු.